අද මැයි මාසේ 28 වෙනිදා. සෑම අවුරුද්දකම මැයි මාසේ 28 වෙනිදාට මේ ඔසප් සනීපාරක්ෂක දිනේ නම් කරලා තියෙනවා. ඉතින් අපි අද මේ කතා කරන්න යන මාතෘකාව කාන්තාවන්ට ඉතාම සුවිශේෂී මාතෘකාවක්. ඇත්තම කාන්තාව කිව්වට මේක මුළු සමාජයටම හුඟක්ම වැදගත් මාතෘකාවක්. මොකද ලෝකේ මානවයාගේ වර්ධනය සිද්ධ වෙන්නේ මේ කාන්තාව නිසා, කාන්තාව මූලික කරගෙන නිසා මේ කාන්තාවගේ සනීපාරක්ෂාව මේකට මුල් තැනක් ගන්නවා. ඉතින් ඒක නිසා අද අපි ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඇත්තටම මේ දවස ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරිම තවත් මාතෘකාවක් තමයි මේ ආර්ථව දරිද්‍රතාවය කියන්නේ. ඉතින් මේ ආර්ථව දරිද්‍රතාවය ලෝකයේ කාන්තාවන්ගෙන් මිලියන 500ක් පමණ පෙළෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ කාන්තාවොත් ලක්ෂ 14ක් පමණ මේ ආර්ථව දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඇත්තරම මේ ආර්ථව දරිද්‍රතාවය නිසා ලංකාවෙත් ලෝකෙත් කාන්තාව ගොඩාක් අපහසුතාවයට පත් වෙනවා. ඉතින් මේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට කාන්තාව පාවිච්චි කරන මේ සනීපාරක්ෂක ද්‍රව්‍යවල අපිරිසිදුකම නිසා කාන්තාව ගොඩක් ඇත්තටම රෝගවලට ගොදුරු වෙන ප්‍රමාණයත් ජීවිතක්ෂයට පත් වෙන ප්‍රමාණයත් ගොඩක් ඉහළයි. ඉතින් මේ ගැන මම ඉන්ටර්විව් එකක් කරා. ඔයගලන්ට මතක ඇති, ඔයගොල්ලෝ ඒ ඉන්ටර්විව් එක දැක්කනම් මම මගේ සෙස්ට් ගර්ල්ස් මැගසින් එකේ ඒ ඉන්ටර්විව් එක පළ කරා. මේ වීඩියෝ එකේ පහළ මම ඒකේ ලින්ක් එක දාලා ඇති. ඉතින් ඔයගලන්ටත් පුළුවන් ඒ ඉන්ටර්විව් එක බලන්න. මොකද කාන්තාව කොච්චර අපහසුතාවයට පත් වෙනවද, මේ සනීපාරක්ෂක පහසුකම කාන්තාව කී දෙනෙක්ගෙන් කී දෙනෙකුට අත්විඳින්න ලැබෙනවද නැත්නම් නොලැබෙනවද කියලා ඔයගලන්ට ඒ වීඩියෝ ඉන්ටර්විව් එක බැලුවාම ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. ඇත්තරම කාන්තාව විදියට ගොඩක් අපි පාවිච්චි කරන්නේ පෑඩ්ස්, එහෙම නැත්නම් ටැම්පූන්. ඉතින් මේ පෑඩ් සහ ටැම්පූන් පරිසරයට මුදා හැරියට පස්සේ ඒක පරිසරෙත් එක්ක එකතු වෙලා දිරාපත් වෙන සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් පරිසරයට යොමු වුණාට පස්සේ අපේ පරිසරය සෑහෙන අපිරිසිදු වෙනවා. ඔක් කාන්තාව විදියට අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන අපිට නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන් විදියට මේ සනීපාරක්ෂක උපකරණ නැත්තම් සනීපාරක්ෂක ද්‍රව්‍ය පාවිච්චි කරන්න. එතනින් මේ පරිසරයට වෙන අපහසුතාවේ නැත්තම් පරිසරයේ දූෂණය වෙන එක අපිට අවම කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කාන්තාව මේ පාවිච්චි කරන පෑඩ් සහ ටැම්පූන් කෙලින්ම පරිසරයට යොමු කරනවා. එතනින් මේ ස්වභාවික පරිසරය විනාශ වෙලා එතනින් අවුරුදු 400ක් පමණ කාලයක් යනවා මේක පරිසරය හා එකතු වෙලා වියෝජනය වෙන්න. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න හිතුවා මේ වීඩියෝ එකෙන් අපිට නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන් මේ මෙන්ස්ට්‍රුවල් නිෂ්පාදන මොනවද කියලා. මේ තියෙන්නේ මෙන්ස්ට්‍රුවල් කප්. මේවා නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ menstrual disk එක. මේකත් එහෙමයි, මේකත් නැවත නැවත කාන්තාවන්ට පාවිච්චි කරන්න පුළුවන්. තවත් මේකත් අමතරව මම ඔයගලන්ට panties දෙකක් පෙන්වන්නම්. මේ තියෙන්නේ මේ නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් panty එකක්. මේකත් ඔසප් දිනේට නැවත නැවත අපිට පාවිච්චි කරන්න පුළුවන්, සෝදලා පිරිසිදු කරලා ඊළඟ වතාවට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ නිෂ්පාදන පෙළ ගැන ඔයගලන්ට වැඩිදුර විස්තර මගේ Pink List YouTube channel එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විස්තරත් එක්ක ඔයගලන්ව නැවත හමු වෙනතුරු ඔයගල හැමෝටම සුබ දවසක්.